අද පදනම් ආයතනයේදී මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සමග සියලු පක්ෂවල නායකයන් එක්කලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්නට කටයුතු යොදලා තිබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාම නොපැමිණෙන බව අවසාන මොහොතේ දැනුවත් කරන්නට කටයුතු කරලා තියෙනවා. එහෙනම් මාධ්‍යට මොනතරම් ගෝඨා බයද කියන කාරණය ඉතාමත්ම පැහැදිලි. සජිත් ප්‍රේමදාස කියන්නේ රටේ අනාගත බලාපොරොත්තු බවට පත් වෙලා හමාරයි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ බය නිර්මාතෘවරයා බවට පත් වෙලා ඉවරයි. ඔබේ කැමරාවට ඔබේ මයික් එකට මේ තරම් බය නම් රටේ අනිත් ප්‍රශ්න වලට මොන තරම් මේ අපේක්ෂකයා බය ඇද්ද කියලා හිතා ගන්න. බලය තියෙනකොට වීරයෝ චණ්ඩියෝ බලෙන් නැති වෙලාවට බයිගුල්ලෝ නියොටෙව්. යාපනය ජාත්‍යන්තර ගුවන්තුරුපොලේ නාමය සඳහන් කර තිබූ ආකාරය පිළිබඳ ඇතැම් අන්තවාදීන්ගේ ප්‍රකාශවලටද මන්ත්‍රීවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. යාපනය ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් විදිහට ජනතා අයිතියට පවරලා පැය 24 කාල පරිච්ඡේද ගෙවිලත් නැති මේ මොහොත. මම දැක්කා මේ ගුවන්තොටුපොලේ නාම පූර්වයේ උඩින්ම ද්‍රවිඩ භාෂාවෙන් තියෙන එක සඳහන් කරලා සමාජ මාධ්‍ය ජාලවල විවිධ දේවල් කතා කරලා තිබුණා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නා උදවිය මේවා පිළිබඳව විවිධ දේවල් කතා කරනවා. අපේ රටේ රාජ්‍ය භාෂාව විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල සහ ද්‍රවිඩ භාෂාව සඳහන් කරලා තියෙන අතර වැඩිපුර ද්‍රවිඩ ජනතාව ඉන්න ප්‍රදේශවල ද්‍රවිඩ භාෂාව පළමුවත් වැඩිපුර සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල සිංහල භාෂාව ප්‍රමුඛවත් කටයුතු කිරීමට සමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන නීත්‍යානුකූල පදනම නැතම් බලය.